පූජාවසෝ මගේම දාදී බුදුන් වහන්සේ පූජා කරන වැඩම කරනවා කියන නිසාය සාදුකාරයක් පවතරා ඉතිපිසෝ ගාතාව හනනව සජ්ජානා කරන ගමන් කාන්තාව පහසේ නව දෙනෙක් ඉදායි කමිති පිටපතන මාර්ගවතුන් ආය ආසිරි දනාගේ උදාදී මණ්ඩපේ දන් පස්සෙන් කතා කරන්න එපා යන්න යන්න නැති කෙනාද ඉන්නවෝ ඉන්න මහමුදල් පූජාවේ ප්‍රධාන තේමාව විදිහට තමයි සඳහන් කරන්නේ
එවකට මේ දේවා විශේෂිත කරලා තිබෙන්නේ කරුතර විශේෂිත කරලා තිබෙන්නේ මහරහතන් වහන්සේලා ආවිසි මහරහතන් වහන්සේලාට මේ දේවාවට සහයෝගය දක්වලා තිබෙන රජවරු රාජ රාජ මහා මාත්‍යාදීවරු අද දින මේ දේවාව විශේෂිත කරන කරුතර සංඝරත්නයන් වහන්සේ නමක් මේ සංඝරත්නයන් වහන්සේලා දේවාවට අවශ්‍ය කරන සියලුම ගරු භාණ්ඩ වාදන මෙවලම් පන් පූජාවන් සමුන් කල්ක ඖෂධ කල්ක සමුන් කිරීමෙන් දැහැන් දන් මොකි ඉස්ලාමයේ සියල්ලම දේවාව විශේෂිත කරන ගරුතර සංඝරත්නයන් වහන්සේ අතර පත් කරන්න බාර කරන්න ඉදිරිපත් වෙලා තිබෙන්නේ මේ විශේෂයෙන් මට අනින්නේ මහතුන් දෙදෙනා මේ දෙදෙනා තමයි අද දිනවසින් දියවඩන නමගේ රාජකාරිය විශේෂිත කරන්න ඉදිරිපත් වෙලා සූදානම් වෙලා තිබෙන්නේ මේ දැක බලා ගන්න කිසි කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මොකද මේ වල විතර සුගන්න මන්දිරය අතුරු කොටිය වඩදිර අතර වහලා බුදුමහසී තනි කරලා මේ තේමාව ඉස්සෙල්ලිත ගන්න සූදානම් කරලා තිබෙනවා දැක බලා ගන්න නොලබුණා මේ සීලක පූජාවසුන් ඔබ සියලු දෙනාගේම දාතින් තමයි බුදුමහසීට පූජා කරන සූදානම් කරලා තිබෙන්නේ සියලු දෙනාම අවසන් කර ගන්න හිමිදිරි පාන්දර පූජා කරන මේ තේමාවට අවශ්‍ය කරන සියලුම පූජාවසුන් මගේම දාතින් පූජා කරන වැඩම කරනවා කියන අනිසාරය සාදුකාරයක් පවතලා ඉතිං සෝගාතාව හඬනා කරලා සජ්ජානා කරන ගමන් ඉනිමි පාසයේ හය දිනේ ඉතාලික මණ්ඩ ඉදිරිපත් කර පූජාවසුන් සියලු දෙනාගේම දාතින් මණ්ඩ පෙන්නා පත් පූජා කරන දෙවියන් අධිග්‍රහිත
දේව පූජා පවත්වන මේ වෘක්ෂය වෙත ගමන් කරන මොහොතේදී අප මහා බෝසතාණන් වහන්සේ ඒ ස්ථානයේ සමාධි සූයින් වැඩ සිටියා කියලා සඳහන් කරලා තිබෙනේ. සුජාතා සිද්ධීනිය දෙවි කෙනෙක් කියලා හිතලා පූජා කරා කියලා තමයි සඳහන් කරලා තිබෙනේ. අප මහා බෝසතාණන් වහන්සේ එය ඔබගේ ආපත් වූ බලාපොරොත්තු ආකාරයෙන්ම සිද්ධ දේවා කියන ස්ථානයේ බාර අරගෙන තමන්ට අනුභව කරන්න පුළුවන් පිටු වලට කුලිය වලට කට් කරගත්තා කියලා සඳහන් කරලා තිබෙනේ. යාක්තාවදී පිටු 49 ආ පිළිවෙල වුණ බව තමයි සඳහන් කරලා තිබෙනේ. අප මහා බෝසතාණන් වහන්සේ එක් පිටක් එක දිනකට ජීර්ණය වේවා කියන අධිෂ්ඨානය අනුභව කරලා මා නැවත බුද්ධත්වයට පත් වෙනවා මිසක් නැති දින්නා කියන අධිෂ්ඨානයෙන් අසතු භූමල සමාධිගත වුණා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම පසුදිනෙහි මිදිරි පාදල විශේෂම කම්බලට පත් කරගෙන දසමරෝ පරාජයට පත් කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා සඳහන් කරලා තිබෙනවා. ඔබ සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න භාග්‍යවත් ජයමා ලෝත්‍රා සම්මා සම්බුදු පියන් වහන්සේ ආගී ජීවිතයේ අනුභව කරන ද අවසාන ආහාර වේල විදිහට හඳුන්වන මේ කිහි ආරාධනය. ඒ වගේම මා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන මොහොතේදී ශ්‍රී බුද්ධ ශරීරය තුර ජීර්ණ වෙමින් පවතින මේ කිහි ආරාධනය අද නිමිදිරි පාදර මටද පූජා කරන ආසාව ලැබුණා කියන අනිසානේ සාදුකාරයක් පවත්වන්න. සද්ධා බුද්ධ සම්පන්න පිටුනේ ඊළඟ සූදානම් කරලා දෙන්නේ භාග්‍යවත් ජයමාන උද්‍රා සම්මා සම්බුදු පියන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දින 49ක් සත්සතියක් නිරාහාරව ගත කරලා 50 වන දිනේදී අනුභව කරන ද අවරණගත ආහාර වේල විදිහට හඳුන්වන විනත සාමී පැණි දාණය සියලු දෙනාගේ දාණය මණ්ඩපේ සම්පත් කරන්න. මේ විනත මේ පැණි දාණය භාග්‍යතුන් වහන්සේට පූජා කරලා තිබෙන්නේ අපගේ බුදුන් මිත්‍රෝ දෙදෙනෙක් වන තපස්සු බල්ලවක් කියන වෙළඳ දෙපාය දෙදෙනා. මේ දෙදෙනා ඉන්දියාවට ගොස් වෙලාවක් ගන්න මතයෙන් දෙවියන්ට පුද පූජා පවත්වලා දෙවියන්ගේ ආශිර්වාද අරගෙන වෙළඳන් කටයුතු ආරම්භ කරා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. දින 49ක් සත්සතියක් නිරාහාරව ගත කරන් බුදුන් වහන්සේට 50 වන දින වෙනකොට ආහාර අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේ බව දැනින්න හැඟෙන්නේ දෙවි දේවතාවුන් වහන්සේලාට. නමුත් දෙවි කෙනෙකුට යමක් පිළිවෙල ගන්නා බුදුන් වහන්සේට පූජා කරන්න හැකියාවක් අවස්ථාවක් නැහැ. මොකද ඒගොල්ලා විශේෂ සංසාරණ ශක්තියක් විදිහට මේ සියලුම දේවලු සොයා බලනවා මේ කාර්යය සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඒ මොහොතේදී දෙවියන්ට පූජා කරන්න සූදානම් කරන මේ විනද සහ මේ පැණි ඉතා යෝග්‍යමත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නිසා මේ දිනාගේ සිත් පහර කරලා බුදුන් වහන්සේ වෙත යොමු කරා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. මේ විනද මේ පැණි දානයක් විදිහට පූජා කරන්න. මේ දිනා මේ විනද මේ පැණි දානයක් විදිහට බුදුන් වහන්සේ ළඟට වැඩම කරලා පූජා කරනවා. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ එය බාර අරගෙන තමන්ගේ සිරස්තරය අතගාලා ශ්‍රී බුද්ධ දාතින්ම කේශ ධාතුන් මිල මේ දිනා පරිත්‍යාග කරා කියලා තමයි සඳහන් කරන්නේ. මේ දිනා මේ කේශ ධාතුන් ලංකාවට වැඩම කරලා මෙතනක කිලෝමීටර් 44ක් පමණ ඉහළින් තිබෙන ගිරිකළු සෑය මේ ස්තූපය දාගැබ නිර්මාණය කරලා කේශ ධාතුන් දාගැබේ තම්පත් කරලා අදටත් අපේ ජීවමාන බුදුන් වහන්සේට වන්දනා මාන කරන්න අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. ඔබ සියලු දෙනාම අනුස්සාර කරගන්න. භාග්‍යවත් ජීවමාන ලෝත්‍රා සම්මා සම්බුදු පියන් වහන්සේ බුද්ධත්වයට පත් කරලා වන්දනා ලද පළවෙනි දාන ආහාර වේල විදිහට හඳුන්වන මේ විනත මේ පැණි දාණය අද හිමිදිරි පාන්දර මඩක පූජා කරන අවස්ථාව ලැබුණා කියන ස්ථානයේ මේ ඖෂධිය කඳුණියන් භාගතුනාථගේ වාක්‍යයෙන් සමනය වේවා කියන අනිසාරය ඇතුළ පිළිල කරලා පූජා කරා කියලා තමයි සදාම් කරලා තිබෙන්නේ. මේ කඳදානිය පිළිල කරන්න අපරණේ අප කුලවේ ප්‍රදේශාන වෙනවා ඖෂධිය ඉස ගන්න පුළුවන් පළාවල් 56ක්. මේ 56 හතක දිනකට හතක ඉස්මාරගෙන 10 වර්ග 12ක් කුඩු මිශ්‍ර කරගෙන සෝදා සාහසා කෝට්කේ මිශ්‍ර කරගෙන ඖෂධිය ගුණ අදා පවතින විදියට අද ඔබ සියලු දෙනාගේම දායක පූජා කරන මේ බෙහෙත් කරන දාණය පිළිවෙල කරලා තිබෙනවා. සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න හිමිදිරි පාතර පූජා කරන මේ බෙහෙත් කරන දාණය මගේම දායක බුදුන් වහන්සේට පූජා කරන වැඩම කරනවා කියන අනිසානේ සාදුකාරයක් පවත්වන්න. සදා බුදු සම්පන්න පිටුනේ ඊළඟ සූදානම් කරලා තිබෙන්නේ පන් පූජාව භාගවත් ජයමාල උතුරා සම්මා සම්බුදු පියන් වහන්සේ පිළිහර දාණය විලද මේ පැණි දාණය ඒ වගේම ඖෂධී කනදානය මංගලා අනතුරු වරදන උණුපෑන් සිසිල් පෑන් ඒ සමග බුදුන් වහන්සේගේ ශ්‍රී දාත් සහ මොහ පිළිතු කර ගන්න අත්මු කිස්නාව
සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න. හිමිදිරි පාන්දර පූජා කරන පැන් පූජාවා සල් පූජාවා මගම දාදී බුදුන් වහන්සේට පූජා කරන වැඩ කරනවා කියන අධිෂ්ඨානයේ සාධාරණ පවත්තන්න. සදා බුද්ධ සම්පන්න පිඟුතුනේ ආමිණන් සූදානම් කළද මෙන්නේ මේ දාණය අනතුරුව භාග්‍යවත් ජීවමාන උතුරා සම්මා සම්බුදු පියන් වහන්සේට පූජා කරන සුවිශේෂ වූ දහත් බඳුනා සියලු දෙනාගේම දාදී පණ්ඩ වේදපත් කරන්න. සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න. හිමිදිරි පාන්දර පූජා කරන මේ දහත් පූජාවත් මගේම දාදී පූජා කරන වැඩම කරනවා කියන අධිෂ්ඨානයෙන් සාධුකාරයක් පවතලා ඉතිපිසෝ ගාථාවක් හඬන කර සජ්ජානා කළ ගමන් ආදා පාසේ දෙදෙනකුත් පිරිමි පාසේ දෙදෙනකුත් අස්සන පිටා ඉක්මනට ඉදිරිපත් කර පූජා වසෝන් සියලු දෙනාගේම දාදී පණ්ඩ වේදපත් කරන්න. දෙවියන්ට පින් කරන මොදා කරන්න ලෝක සාසනක් කියලා දෙවියන්ට පින් දෙන්නේ
සම්බුද්ධ ශාසන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම දෙවියන් වහන්සේලාට ආමේ පූජා පූජා වේවා පින් අනුමෝදන් වේවා ඒ වගේම බුද්ධ දේශනා බුද්ධ දේශය ආරක්ෂා කරන සියලුම දෙවියන්ට මේ පූජා පූජා වේවා පින් අනුමෝදන් වේවා ඒ වගේම බුද්ධ ශ්‍රාවකයන් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවියන්ට මේ පූජා පූජා වේවා පින් අනුමෝදන් වේවා ඒ වගේම පරන්දි මහා ආරක්ෂා කරන සියලුම දෙවියන්ට ආරක්ෂා කරන පූජා පූජා වේවා පින් අනුමෝදන් වේවා ප්‍රසාරය සාදුකාරයක් පවතලා ආපාසත්තාච භූමණ්ඩා ගාතව හඬවැල සජ්ජාරම් කරන පිළිමි පාසේ දෙදෙනෙක් ඉදිරිපත් කළා මේ පූජා වස්තු දෙක සියලු දෙනාගේ උදාරක මණ්ඩපයට පත් කරනවා ආපාසත්තාච භූමණ්ඩා දීවානාගා මනිත්‍තිකා පුඤ්ඤන්තං මනුමෝදිත්වා චිරං රක්ඛන්තු පූජා කරනවා කියලා විසාලයෙන් නැවත සාදුකාරයක් පවතන